Therana 24, Sri Lanka's news channel. Derana Aruna, Sri Lanka's breakfast show. ආයුබෝවන් සුබ දැසනක් අද 2019 නොවැම්බර් මාසේ 23 වෙනි සෙනසුරාදා දිනය පසුගිය සතියේ 16 වෙනිදා ඊට පස්සේ අද සතියකට පස්සේ සෙනසුරාදාව කාලය මැව් වෙනසක අරුමේ කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් හරියටම සතියකට පස්සේ අපට හමුවන්නට සිදු වෙලා තියෙන නව රජයක් යටතේ ඉතින් කොහොම වුණත් රජය අලුත් වුණත් අපි සුපුරුදු විදිහටම ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබේ අනාගත සිහිනයන් වෙනුවෙන් පෙනී සිටිනට සූදානම් මේ ඔබ ආදරය කරන දෙරණ අරුණ. අපි මුලින්ම අපේ අලුත් සෞඛ්‍ය ඇමති තුමියට ඔන්න පොඩි ඔත්තුවක් දෙන්නට සූදානම්. ඊයේ දිවුරුම් දුන්නා. අද වැඩ පටන් ගන්න ඉතාමත් හොඳ තැනක්, ජනතාවගේ ප්‍රශංසාවට කීර්තියට පත්විය හැකි තැනක්. මෙතෙන්ට අත තියලා ඔබ වැඩ පටන් ගන්න කියලා අපි පවිත්‍රා දේවී වන්නිආරච්චි ඇමතිනියට ආරාධනා කරනවා. අද ලංකාදීපේ වාර්තා කරනවා අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය බෙහෙත් හිඟයක් තියෙනවයි කියලා. ඔබ දන්නවා පිළිකා රෝගයෙන් පීඩාවට පත් වූ සුවහසක් ජනතාවට ප්‍රතිකාර කරන ස්ථානය තමයි මහරගම අපේක්ෂා රෝහල. ඉතින් මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක දැඩි හිඟයක් මාස 8ක පමණ කාලයක් තිස්සේ පවතින බව වාර්තා වෙනවා. ඉතින් කොහොමද හිටපු නායක කාරකාදීන්ට, මැති ඇමතිවරුන්ට ඡන්ද කරනව ඇරෙන්නට මේවා ගැන අවධානයක් යොමු කරන්න පසුගිය මාස 8ේදී ඉඩක් තිබෙන්නට නැතුව ඇති. මේ හේතුවෙන් මාසික සායන සඳහායම රෝහලට පැමිණෙන රෝගීන් විශාල පිරිසක් බරපතල පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. මිල අධික ඖෂධ වර්ග 30කට ආසන්න සංඛ්‍යාවක හිඟයක් පවතින අතර එම ඖෂධ පිටතින් ලබා ගන්නා ලෙසට සායනවලදී රෝගීන්ට දැනුම් දෙන බවත් වාර්තා වෙනවා. පරිත්‍යාගශීලීන් හා විවිධ සමාජ සංවිධානවලින් ලබා දෙන ආධාර මගින් මෙම ඖෂධ අඩුපාඩු මගහරවා ගැනීමට එහි වෛද්‍යවරුන් කටයුතු යොදා ඇතැයිද දැනගන්නට තිබෙනවා. ඉතින් එහෙත් ඉහළ මිල ගණන් සහිත ඖෂධ හිඟය අඩු ආදායම් ලාභී රෝගීන්ට ඍජුවම බලපාන බවත්, ඇතැම් ඖෂධ නොමැතිව හිස්සතින් යන්නට ඔවුන්ට සිදුවී තිබෙන බවත් ලංකාදීපය අද වාර්තා කරනවා. ඉතින් රෝහලේ බෙහෙත් හිඟය පිළිබඳව අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයිද, එහෙත් මේ දක්වා ස්ථිර විසඳුමක් ලැබී නැතැයිද නම් සඳහන් කිරීමට අකමැති විශේෂඥ වෛද්‍යවරයෙකු උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත කියන ඉතින් නව අභිනව සෞඛ්‍ය අමාත්‍යවරියට ඔන්න වැඩ පටන් ගන්නට හොඳ තැනක්, හොඳ ඔත්තුවක් අපි ලබා දුන්නා. ඉතින් අලුත් සෞඛ්‍ය අමාත්‍යවරියට ඒ ඔත්තුව ලබා දෙන අතර මේ කටයුත්ත මගහැරියේ පරණ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එය කනගාටු වෙනවත් කිය යුතුයි. ඉතින් ඔහුගේ ඡායාරූපයක් අද වෙනස් ආකාරයේ ඡායාරූපයක් ලංකාදීපයේම ප්‍රධාන පිටුවේ පළ වී තිබෙනවා. කවි පද දෙකකුත් සමගින් අපි ඒ දෙපෙළියත් සමගින් මේ පින්තූරය බලමු. අමතක කරනු මැන කල කී හැමදේම ලොකු සතුටකි හිතට ඔබ ජනපතිවීම. මෙහෙම කියන්නේ කවුද? හිටපු අගමැති දීමූ ජයරත්න මහතාගේ දේහයට ගෞරව දැක්වීමට පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආචාර සමාචාර දක්වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ඉතින් අගමැති මහින්ද රාජපක්ෂ හා කථානායක කරු ජයසූරිය කියන මහත්වරුනුත් මේ ඡායාරූපයේ දැක ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් බොහොම බයපක්ෂපාතව මේ විදිහට ආචාර සමාචාර දක්වන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නව ජනාධිපතිවරයාට. ඉතින් ඒ ඡායාරූපයේම අද සතියාග අරුණ ඒ විදිහටම වාර්තා කරනවා. හැබැයි සතියාග අරුණ ඒට යොදන පසුවදන නම් හරිම වෙනස් පසුවදනක් කියලා තමයි කියන්නට වෙන්නේ. මේ සතියාග අරුණ පළ කරන එම ඡායාරූපයේම හැබැයි පසුවදන විදිහට දක්වා තිබෙන්නේ සුදු ඇඳගෙන කළු ඇවිදින් කියලා. අපි හෙතනින් එහාට වැඩිදුර මුකුත් කියන්නට යන්නේ නැහැ. සුදු ඇඳගෙන කළු ඇවිත් ආපු අවස්ථා අපේ ලංකා ඉතිහාසයේ පසුගිය අවුරුදු 71 පුරාවටම විවිධ අවස්ථාවලදී දැක ගන්නට හැකි වුණා. ඉතින් එහි දිගුවක් දෝ මන්දාද සතියාගාරුණ ප්‍රධාන සිරස්තලයේනුත් මෙලෙසින් වාර්තා කරන්නේ ඒ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයේ යලිත් ඔඩු දුවමින් පවතින ප්‍රවෘත්තිය. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය රනිල් ඉවත් වී වැඩබැලීම කරුවට කියලා එහි දක්වා තිබෙන්නේ. සජිත් කබීර් තනතුරු නෑ, නවීන්ට ඉහළ තනතුරක්. ජනාධිපතිවරණයේ ලැබූ ප්‍රතිඵල සැලකිල්ලටගෙන එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානය කිරීම සඳහා වැඩබලන නායකත්වය කරු ජයසූරියට ලබා දීමට එම පක්ෂයේ සැලසුම් කර ඇති බව වාර්තා වනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී නායකත්වයෙන් ඉවත් වීමට පෙර මෙම පූර්ණ ප්‍රතිසංවිධානය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඉතින් තමන්ට ඕන
ඕන විදිහට පක්ෂය හදලා යන්නට එතුමා බලාපොරොත්තු වෙනවා. පක්ෂයේ තනතුරු වලින් ඉවත් වන බවට මාධ්‍යයට ප්‍රකාශ කළ කිසිවෙකුටත් යලි තනතුරු ලබා නොදීමට එහිදී සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පක්ෂයේ සභාපති කබීර් හෂීම්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන අය පක්ෂයේ තනතුරු වලින් ඉවත් වන බව මාධ්‍යයට පැවසුවා. නව නායකත්වයක් යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බව රනිල් වික්‍රමසිංහගේ අදහස වී තිබෙනවා. එහිදී පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායකටද වගකීම් පැවරෙන තනතුරක් ලබා දීම කෙරෙහි දැඩි අවධානය යොමු තිබෙන බව තමයි සතියාග අරුණ හෙට නිකුත් වීමට නියමිත පුවත්පත වාර්තා කරන්නේ. මීගමුව පෙරදුනේ ඇයි? ආනන්දදී ගෝඨාභය පෙරලාගෙන දෝසි කෑවෙමු. ලංකාවේ දුෂ්කරම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය කරන හැටි. අනාවැකි අනාගත් ජ්‍යොතිර්වේදීන්ගේ කතා. කබලේ බැදලා වනේ කොටලා පොලිෂ් කරලා හදන ධාතු. සජිත් නිසා දිවිනසාගත් පාක්ෂිකයින් තිදෙනාගේ කතාව. අනුර දිසානායකට ඇරවුම් ලක්ෂ්‍ය හමුවේ. කොළඹදී මැරුණොත් මල්ශාලාව නොමිලේ. සතියග අරුණ අලුත්ම කලාපේ. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන් වී තිබෙන්නේ, ඇත්තටම ජාතික පුවත්පත් සියල්ලම පාහේ ප්‍රධාන සිරස්තලය වෙන් වී තිබෙන්නේ නව කැබිනට් මණ්ඩලය ඊයේ දිරුම් දීම පිළිබඳව. ඉතින් දිනමින කියනවා රට ගොඩ නගන්න 15ක ඇමති මණ්ඩලයක් කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන ආණ්ඩුවේ 15 දෙනෙකුගෙන් යුක්ත ඇමති මණ්ඩලයක් පත් කරී තිබෙනවා. සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පත් කරන ලද මේ ඇමති මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ උදෑසන දුන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතා දියුරුම් දුන්නේ මුදල් ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් ඇමතිවරයා වශයෙන්. ඉතින් ඔය ආදී වශයෙන් 15 දිනකු ඊයේ දිනේදී දියුරුම් දුන් බව දිනමින පුවත්පත කියනවා. අද දිවින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයනුත් කියන්නේ අගමැති ඇතුළු ඇමතිවරු 16ක් දියුරුම් දෙති කියලා. ඒ අනුව මුදල් මහින්දට, නිමල් සිරිපාලට අධිකරණ, වතු යටිතල පහසුකම් තොණ්ඩමන්ට, දිනේෂ්ට විදේශ සම්බන්ධතා, ඩග්ලස්ට දීවර, පවිත්‍රාට සෞඛ්‍ය, බන්දුලට උසස් අධ්‍යාපන හා සංනිවේදන, ජනකට රාජ්‍ය පරිපාලන, චමල්ට කෘෂිකර්ම, ඩලස්ට අධ්‍යාපන හා ක්‍රීඩා, ජොන්ස්ටන්ට මහාමාර්ග, විමල්ට ව්‍යවසාය සංවර්ධන, අමරවීරට ප්‍රවාහන හා විදුලි බල, SM ට වනජීවී, රමේෂ්ට වැවිලි, ප්‍රසන්නට සංචාරක හා ගුවන් සේවා. ඔය ආදී විදිහට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ තවත් 15 දෙනෙකුට ඊයේ දිනේදී දිවුරුම් දීමේ වාසනාව උදා වුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඉතින් ලංකාදීපය මේ කැබිනට් මණ්ඩලයේ විශේෂත්වය දක්වා තිබෙනවා. ඔබ දන්නවා 1956 සුවිශේෂී සමාජ විප්ලවයක් කරමින් සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන පංචමහා බලවේගය බලමුළු ගන්වමින් ශ්‍රීමත් SWRD බණ්ඩාරනායක ග්‍රාමාත්‍යවරයා නව රජයක් පිහිටුවා. ඉතාමත් ආදර්ශමත් පියවර රාශියක් ගනු ලැබූ රජයක්. ඉතින් ඒ 56ට පස්සේ මේ 2019 තමයි සුවිශේෂී වෙනසක් කැබිනට් මණ්ඩලයේ දැක ගන්නට හැකි වුණේ කියලා අද ලංකාදීපය කියනවා. 56න් පසු පුංචිම කැබිනට්ටුව 16 දෙනා සුබ මොහොතින් ජනපති ඉදිරියේ දියුරුම් දෙති කියලා ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ කියනවා. ඉතින් අගමැතිට මුදල් ඇතුළු විශේෂ පත කිහිපයක්ම ලැබුණු බවත් කියවෙනවා. 1956න් පසු පත් කළ කුඩාම කැබිනට් මණ්ඩලය ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සුබ මොහොතින් දියුරුම් දුන්න ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දියුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් ගණන අගමැතිවරයාද ඇතුළු 16 දෙනෙක් බව තමයි අද ලංකාදීප පුවත්පත කියා සිටින්නේ. ඉතින් සිය ගණන් හිටපු ඇමති මණ්ඩල අපි දැක්කා. ඡායාරූපගත කරන්නට ඡායාරූප ශිල්පියාට අපහසු වන ආකාරයේ මහා දැවැන්ත, හරියට නිකන් ලොකු යුද හමුදා බලයනියක් යනවා වගේ අති විශාල කැබිනට් මණ්ඩල තිබ්බ, අමාත්‍ය මණ්ඩල තිබ්බ යුග අපට සිහිපත් වෙනවා. නමුත් මෙවර එය 16කට සීමා වී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාත් ඇතුළුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කරාම 15 දෙනෙකුට පමණක් සීමා වී තිබෙනවා. ඉතින් අපි ඉන්දියාවේ ජනගහනය සහ ඉන්දියාවේ කැබිනට් මණ්ඩලය මේ වැඩසටහනේදීම සසඳා පෙන්නවා. චීනයේ ජනගහනය සහ චීනයේ කැබිනට් මණ්ඩලය සසඳා පෙන්නවා. තායිලන්තයේ ජනගහනය සහ එහි කැබිනට් මණ්ඩලය සසඳා පෙන්නවා. නමුත් දැන් එහිම එවැනි සසඳා පෙන්වීමක් අවශ්‍ය වන්නේ නැහැ. මිලියන 20කට ආසන්න වූ ශ්‍රී ලාංකික ජනතාව 15 දෙනෙකුගෙන් 16 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් ලැබී තිබෙනවා. ඉතින් එහි සමූහ ඡායාරූපයද ලංකාදීපයේ ඉහළින්ම දක්වා තිබෙනවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කොටගත් මේ සියලුම දෙනා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරියේ අසුන්ගෙන ඡායාරූප ශිල්පියාටත් ඉතාමත් පහසු වෙන්නට ඇති මේ කුඩා ඇමති මණ්ඩලයේ සුන්දර ඡායාරූපයක් ගෙන පුවත්පතේ ප්‍රධාන පිටුවට මුසු කරන්නට. ඉතින් ලංකාදීපයේ පින්තූරය බලලා අපි එතනින් යන්නට සූදානම්. මේ අමාත්‍ය දුර දියුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා
පැවැත්වූ කෙටි දෙසුමේදී ඔහු අවධාරණය කරන ලද කරුණු කාරණා ඒ අනුව අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ යථාර්ථයක් කරන්න මටත් අගමැතිටත් සහාය දෙන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලා සිටියයි කියලා. ඉතින් ඒ අනුව ඔහු එතනදී දක්වා සිටින්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඒට ජනතාවගේ දැඩි කැමැත්තක් දැඩි මනාපයක් ප්‍රකාශ වී තිබෙනවා. ඉතින් ඒ සඳහා මටත් අග්‍රාමාත්‍යවරයාටත් සහාය දෙන්න ඒ අනුව ඉදිරියේදී මේ රට ගොඩනගන්නට සියලු දෙනාගේම සහය උපරිම ආකාරයෙන් අවශ්‍යයි කියලා තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ. ඒකම ඊට පහලින් වාර්තා කරනවා හැකි පළමු අවස්ථාවේම මහමැතිවරණයක් පවත්වන බව, ව්‍යවස්ථානුකූලව හැකි පළමු අවස්ථාවේදීම මහමැතිවරණයක් පවත්වා ජනමතය උරගා බැලීමට සූදානමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා. මහමැතිවරණය පැවැත්වන තෙක් මේ අන්තර්කාලීන රජය ස්ථාපිත කරන ලද්දේ ජනාධිපතිවරණයේදී ජනතාව හමුවේ තිබූ පොරොන්දු ඉටු කිරීම සඳහා බවත් රාජපක්ෂ මහතා කියනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ නව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉදිරියේ ඊයේ දිනේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී කියලත් වැඩිදුරටත් දිනමින පුවත්පත අද වාර්තා කර සිටිනවා. ඉතින් ඒ එක්කම බොහෝ දිනාට ඊයේ ලොකු කුකුසක් ඇති වුණා. මේ අමාත්‍ය මණ්ඩලයට එක්තරා ප්‍රකට චරිතයක් ජනප්‍රිය චරිතයක් ඇතුළත් වුණේ නැත්තේයි කියලා බොහෝ විට මේ සන්ධානගත වුණු පක්ෂවල නායකයන්ට විමල් වීරවංශ මහතා, ඊට පස්සේ ආරුමුගම් තොණ්ඩමන් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා වැනි බොහෝ දෙනෙකුට කැබිනට් අමාත්‍ය දුර ලැබුණත් මේ ජනප්‍රිය තරුණ චරිතයටයි කැබිනට් අමාත්‍ය දුරයක් නොලැබුණේ කියලා. ඒ වෙන කවුරුවත් නොවේ ඔබ හොඳ ආකාරවම දන්නවා උදේ ගම්මන්පිල මහතා. ඉතින් උදේ ගම්මන්පිල මහතා මේ පසුගිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී පමණක් නොවේ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට එන්නට සිතුවේවත් නැති කාලයක පටන් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකයා විය යුතුයි කියන මතයේ සිට දැඩි ව්‍යායාමයක් දරමින් දැඩි පරිශ්‍රමයක් දරමින් මේ ජනාධිපතිවරයා නිර්මාණය කරන්නට අප කැපවුණු චරිතයක්. කැපිල්ලක් තිබ්බද ඔහු ඇයි කැබිනට් මණ්ඩලය අසුන් ගත්තේ නැත්තේ, ඇයි ඊයේ දිනේදී ඔහු අමාත්‍යවරයෙකු විදිහට දිවුරුම් දුන්නේ නැත්තේ කියලා බොහෝ දෙනා විමසන්නට ගත්තා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පිළිබඳව විවිධ මත පළවෙන්නට ගත්තා. ඉතින් අපිත් හොයා බැලුවා ඇයි ඇත්තටම උදේ ගම්මන්පිල මහතාට මේ කැපී පෙනෙන තරුණ නායකයාට අමාත්‍ය දුරයක් නොලැබුණේ කියලා. විශේෂයෙන්ම ජාතිකත්වය පිළිබඳව අනිත් ජාතීන්ට ආදරය කරන ගමන්ම සිංහල ජාතියේ තිබෙන්නා වූ අනන්‍යතාවය සුරක්ෂිත කර ගැනීම සඳහා ඔහු දීර්ඝකාලීනව කැපකිරීම කරා. එහෙත් ඇයි ඔහු මේ විදිහට කැබිනට් මණ්ඩලය අසුන් ගත්තේ නැත්ති කියලා විමසා බලද්දී ඒට පිළිතුරු අද ලැබෙනවා පුවත්පත් වලින්. අද ලංකාදීපයේ කියනවා දුෂ්කරතාව තීරුම් අරන් ඇමති දුරයක් බාරගන්නේ නැහැ ගම්මන් පිළගෙන ජනපතිට ලිපියක් කියලා. ඉතින් පුවත්පත් කිහිපයකම දක්වා තිබෙනවා. දිවයින පුවත්පතත් සඳහන් කරනවා ගම්මන් පිළ මහතා මේ විදිහට තමන්ගේ අමාත්‍ය දුරය දන් දෙන්නට, එහෙම නැත්නම් තමන් අමාත්‍ය දුරයක් බාර නොගෙන ඉන්නට තීරණය කළයි කියලා ඒ පිළිබඳව ලිඛිතවම ජනාධිපතිවරයාට දැනුම් දීලා, ඊට පස්සේ මට ඇමති දුරයක් එපා, මේ දුෂ්කර අවස්ථාවේදී බොහෝ දෙනා අමාත්‍ය දුර බලාපොරොත්තු වෙනවා, අන්තරකාලීන රජයේදී ඔවුන්ට අමාත්‍ය දුර පිරිනමන්න, මට අමාත්‍ය දුරයක් නැතුණාට කමක් නැහැ, මං රටට සේවය කරන්නම් කියලා උදේ ගම්මන්පිල මහතා සඳහන් කළා. ඉතින් ඔහු ඒ පිළිබඳව ලිඛිතවම ජනාධිපතිවරයාට දැනුම් දුන් ලිපියත් අපට බලන්නට පුළුවන්. එහිදී ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කරමින් ඔහු සඳහන් කරන්නේ මේ දුෂ්කර අවස්ථාවේදී මට අමාත්‍ය දුරයක් නැතුණාට කමක් නැහැ, එය අමාත්‍ය දුර බලාපොරොත්තු වෙන අය ලබා ගත්තාට මට කිසිදු අමනාපයක් ඇත්තේ නැහැ, මං සුපුරුදු විදිහට රටට ජාතියට සේවය කරන්නට සූදානමින් සිටිනවයි කියලා. ඉතින් මේක අපිට ටිකක් වෙනස් අත්දැකීමක්, අමුතු අත්දැකීමක්. ලංකාවේ මේ වගේ අත්දැකීම් අපි හරිම විරලව තමයි අත්විඳිනු ලබන්නේ. අපි බොහෝ විට දකින්නේ පුළුවන් තරම් වලි කාලා මොකක් හරි කරලා කේලම් කියලා එන කොටාගෙන මිනි මරාගෙන මොකක් හරි තනතුරක් ලබා ගන්නට උත්සාහ දරන දේශපාලන සංස්කෘතියක්. එහෙම නැතුව ලියුමක් ලියලා ලිඛිතවම මට තනතුරක් එපා, අනිත් අයට තනතුරු දෙන්න මං සේවය කරන්නම් කියන දේශපාලන සංස්කෘතියක් අපිට හරි නිකන් මොකද්ද වගේ හිතෙනවා. හැබැයි ඒ වගේ දේශපාලන සංස්කෘතියක් තමයි අපි නිර්මාණය කරගන්නට ඕනේ. ඉතින් මහාචාර්ය පූජ්‍ය මැදුගොඩ අභේතිස්ස ස්වාමීන් වහන්සේත් ඒ පිළිබඳව අවධාරණය කරා ග්‍රාමාත්‍යවරයා දියුරුම් දීලා වැඩ බාර ගන්නට පැමිණි අවස්ථාවේදී ඒ පිළිබඳව අද දිවයින කතුවරයා තමන්ගේ අවධානය යොමු කරලා කතුවැකියේ සටහන තබනවා. රට හදන මැදගොඩ හිමි කියන මග කියලා තමයි ඒට සිරස්තලයේදී තිබෙන. ඉතින් මැදගොඩ අභේතිස්ස ස්වාමින් වහන්සේ එතනදී කරන ලද ප්‍රකාශයේ දිවයින කතුවරයා තමන්ගේ කතුවැකියේ අගභාගයේදී උපුටා දක්වනවා. හැමදෙනාම බලාපොරොත්තු වන පරිදි ඇමතිකම් ලැබෙන එකක් නැහැ. ආයතනවල කාර්යමණ්ඩල අලුත් වීම නිසා සමහරුන්ට බලාපොරොත්තු වුණු දේවල් නොලැබෙන්න පුළුවන්. භික්ෂූන් විදිහට අපි
අපිට පෞද්ගලික අරමුණු නැහැ. මේ රජයෙන් අපට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය මේ රට සුරක්ෂිත කිරීමයි. සෑම අයකුම මේ අවුරුදු 10ක් 15ක් කැපකිරීම කළ යුතු වෙනවා. එසේ කැපකිරීම කරලා සාධාරණ විනයගරුක රටක් හදමු. තවත් පරම්පරාවකට මේ රට හදන්නේ ඉඩ තබන්න එපා කියලා තමයි මහාචාර්ය මැදගොඩ අභේතිස්ස ස්වාමින් වහන්සේ අගමැතිතුමාත් ඉස්සරහෙන් තියාගෙන අනිත් අයට කෙටි දහම් දෙසුමක් ධර්මදේශනයක් පවත්වමින් සඳහන් කරන ලද්දේ තින්න අපි දැක්ක නව රජය බිහි වුණාටත් පස්සේ විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් විවිධ තනතුරු වලට සංස්ථා සභාපතිකම් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් දෙපාර්තමේන්තු වල විවිධ තනතුරු වෙන්නට පුළුවන්. ක්‍රියාකාරී අධ්‍යක්ෂකකම් තානාපතිකම් විවිධ දේවල් බලාපොරොත්තුෙන් පසු වෙනවා. ඉතින් ඒවා පිළිබඳව ඇඟිලි ගනිමින් සිටිනවා. ඉතින් ඊට පස්සේ ඒ උදව් කරපු අයගෙන් අහනවා යාට මුකුත් නැද්ද? මොනවා හරි දෙන්නේ නැද්ද? ඉතින් මේ අහන ප්‍රශ්නේම ඊටමත් පිළිකුල් සහගතයි කියලා තමයි අපි හිතන්නේ. රට ජාති ආගම වෙනුවෙන් කටයුතු කිරීම එහෙම මුකුත් බලාපොරොත්තුෙන් කරන දෙයක් නොවිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි වෙලාව බලලිමු. සුෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. අද පුවත්පත් වාර්තා කරනවා දිනමිනි ඉහිලින්ම කියනවා රාජ්‍ය ඇමතිවරු දියුරුම් දීම අනිද්දා කියලා. ඒ අනුව නව අන්තර්වාර රජයේ රාජ්‍ය ඇමතිවරුන් දියුරුම් දීම එළඹෙන 25 වෙනි සඳුදා සිදු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවෙන්නේ නව කැබිනට් මණ්ඩලයේ දියුරුම් දීමෙන් අනතුරුව එම ඇමතිවරුන් නමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මේ පත්කිරීම් සිදු කිරීමට නියමිත බවත් වැඩිදුරටත් අද දිනමිනි පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ කටයුතු කළ යුතු ආකාර පිළිබඳව ඉදිරියේදී පත්වන රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කළ යුතු ආකාරය, ඊට පස්සේ කැබිනට් අමාත්‍යවරුන් විසින් රාජ්‍ය අමාත්‍යවරුන්ට අර අත්සන ප්‍රැක්ටිස් කරන්න විතරක් තියන්න එපා, ඊට වඩා වැඩක් කරන්න දෙන්න කියලා ජනාධිපතිවරයා කරපු ඉල්ලීම පිළිබඳව ඊයේ දිනේදී බොහෝ දෙනාගේ අවධානය යොමු වුණාද. වීකෙන්ඩ් FT පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ නිව් කැබිනට් ෆෝ ෆ්‍රෙෂ් පොලිටිකල් කල්චර්. ප්‍රෙසිඩන්ට් රාජපක්ෂ යනුව ජනාධිපති රාජපක්ෂ මහතා කියන්නේ මේ නව කැබිනට්ව නව දේශපාලන සංස්කෘතියක පිළිබිඹුවක් බවයි. ඉතින් ඊට අමතරව අද පුවත්පත් කිහිපයකම මේ පිළිබඳව අවධානය දක්වා තිබෙනවා. ජනාධිපතිවරයා විසින් දක්වන ලද අදහස් උදහස් පිළිබඳව ඒ අනුව ජනාධිපතිවරයා සඳහන් කර සිටින්නේ නව පත්කිරීම් කරද්දී හැකි සෑම අවස්ථාවකදීම සුදුසු අය ඒ සඳහා පත් කරන්න, තමන්ට අවශ්‍ය අවශ්‍ය අය පත්කිරීමෙන් වළකින්න, සුදුස්සන්ට සුදුසු තැන දෙන්න දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු කියලා තමයි බ්‍රවටල් බ්‍රෙෂ් ටුනුවත් ඒ කතාවෙත් සඳහන් කරන ලද්දේ. ඉතින් ඒ පිළිබඳව ජනාධිපතිවරයා අවධාරණය යොමු කර සිටිනවා. අද සිලෝන් ටුඩේ පුවත්පත කියන්නේ නෝ මෝ පොලිටිකල් අපොයින්ට්මන්ට්ස් ටු පබ්ලික් ඉන්ස්ටිටියුෂන්. ඒ අනුව ඉදිරියේදී කිසිසේත්ම දේශපාලන පත්වීම් පොදු ජනතාවගේ ආයතනවලට සිදුවන්නේ නැහැ. ඒ පිළිබඳව කමිටුවකින් පත්වන බව තමයි සිලෝන් ටුඩේ පුවත්පත කියන්නේ. ඉතින් නෝ මෝ පොලිටිකල් අපොයින්ට්මන්ට්ස් ටු පබ්ලික් ඉන්ස්ටිටියුෂන්. අපි ඒ සිරස්තලය උපුටා ගත්තේ සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකින් එකක් ලෙසින්. ඉතින් මේ සිරස්තලයත් එක්කම අපට සිහිපත් වෙනවා අපි අවුරුදු 71ක් තිස්සේ ඒ තනතුරු වලට පත් කරන ලද්දේ කවුරුන්ද කියලා. කුඹුරකට බැහැපු නැති අය කෘෂිකර්මය ගැන තීන්දුව තීරණ ගන්නට පත් කරා. ඊට පස්සේ නීතිය ගැන මිලෝහසරක් දන්නේ නැති, දකුණු පැත්තෙන් පාර යන්න ඕනේ කියලාවත් දන්නේ නැති අය නීතිය සම්බන්ධයෙන් තීරණ තීන්දුව ගන්නට පත් කරපු අවස්ථා තිබුණා. ඊට පස්සේ ගුවන් යානයක ගියේ කැරෙන්නට වෙන කිසිදු සුදුසුකමක් නැති අය ගුවන් යාන සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්නට පත් කරපු අවස්ථා තිබ්බා. ඊට පස්සේ මාධ්‍ය පිළිබඳව ටීවී එකක් ඇලුව ඇරෙන්නට, රේඩියෝ එකක් ඇහුව ඇරෙන්නට, මාධ්‍ය ගැන මෙලෝ හසරක් දන්නේ නැති, අයන්න ආයන්නවත් දන්නේ නැති අය රාජ්‍ය ආයතනවල මාධ්‍ය පිළිබඳව තීන්දුව තීරණ ගන්නට ඉහළ තනතුරු වලට පත් කරපු අවස්ථා තිබ්බා. ඉතින් වර්තමාන ජනාධිපතිවරයා අභිනව ජනාධිපතිවරයා කියන්නේ ඊට පස්සේ ඒ සෙල්ලම් බෑ, සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. විශේෂයෙන්ම කමිටුවක් මගින් එයාගේ සුදුසුකම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ තනතුරු ඉදිරියේදී හම්බ වෙයි කියලා. ඉතින් රාජ්‍ය තනතුරු පිළිබඳව කතා කරද්දී අද දිවයින පුවත්පතේ සිරස්තලයකටත් යන්නට වෙනවා. රාජ්‍ය නිලධාරියෙකුගේ ක්‍රියාකලාපයක් පිළිබඳව එහි දක්වා තිබෙනවා. ඒ අනුව පාරිභෝගික අධිකාරියේ සභාපති නීතියට පිටින් සිමින්ති මිල වැඩි කරලයි කියලයි කියන්නේ. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය කරන චෝදනාව මෙලෙස දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව සිමින්ති මිල වැඩිවීම පිළිබඳව වගකීම පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාගේ කර මතට වැටී තිබෙන බව තමයි මේ විදිහට වාර්තා කර
සිටින්නේ. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා නීති විරෝධී ලෙස රුපියල් 100කින් සිමෙන්ති මිල වැඩි කිරීමට අවසර ලබා දී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ අවධාරණය කරනවා. සිමෙන්ති සමාගම් පහකට මිසී මිල වැඩි කිරීමට අවසර ලබා දී ඇති බවත් සභාපතිවරයා සිය තනතුරෙන් නික්ම යාමට පෙර මෙම මිල වැඩි කිරීම සිදු කර ඇති බවත් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කියනවා. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවසරය ලබා ගත යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පිරිවැය සලකා බැලීමෙන් පසු සිමෙන්ති මිල වැඩි කිරීමට අවසර ලබා දෙන බවත් කී රංජිත් විතානගේ මහතා. මෙවර මිල වැඩි කිරීම සිදු කර ඇත්තේ කිසිදු පිරිවැය ගණනය කිරීමකින් තොරව බවත් කියා සිටිනවා. ඉතින් රුපියල් 995කට අලෙවි කළ සිමෙන්ති කොට්ටේක මිල මෙම මිල වැඩි කිරීමත් සමග රුපියල් 1095ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් විතානගේ මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිවෙනි පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් වාර්තා කර සිටින්නේ. ඉතින් ඒ අතරතුර සිමෙන්ති විතරක් නෙවෙයි පිටිමිල සම්බන්ධයෙන් උත්තරතුරු වාර්තා වුණා. පාම් පිටිමිල ඉහළ ගියා, ඊට පස්සේ පාන් ගණන් ගන්නවයි කියලා ලොකු කතාවක් ගියා. ඒක ඡන්දය ඔන්න මෙන්න කියා තිබේදී පාන් පිටිමිල ඉහළ යනවා, ඇමරිකන් පිටිමිල ඉහළ යනවායි කිව්වා. ඊට පස්සේ මේ ඡන්දයෙන් පසුව ප්‍රතිඵල නිකුත් වුණාටත් පස්සේ ඒ වගේ රාවයක් පැතිර ගියා. කොහොම හරි අද දිනමින පුවත්පත වාර්තා කරනවා නව රජයට ශක්තියක් වන්න ප්‍රීමා සමාගම පිටිමිල පහළ දමයි කියලා. පසුගිය දිනවල ඉහළ දැමූ තිරිඟු පිටිමිල ඉහළ දැමීමට ශ්‍රී ලංකා තිරිඟු පිටිමිල පහළ දැමීමට ශ්‍රී ලංකා ප්‍රීමා සමාගම තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සිදු කරන කාර්යයට ශක්තියක් වෙමින් මේ පියවර ගත් බව ඒ සම්බන්ධව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ සමාගම කියා සිටිනවා. රජය සමග සාකච්ඡා කර තිරිඟු මිල සම්බන්ධව ඉදිරියේදී යම් එකඟතාවයකට පැමිණෙන බව කියා සිටි ප්‍රීමා සමාගම මේ වන විට මිල සංශෝධනයේ සම්බන්ධව සියලු ආපන ශාලා හා විලන්සල් දැනුවත් කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරනවා. ඉතින් හොඳයි එහෙම පිටිමිල පහළ දාපු එක. හැබැයි ඉතින් අපි ඇමරිකන් පිටිකකා ඉන්නවද, එහෙම නැත්නම් දේශීය ආහාරවලට විශේෂයෙන්ම අල්ල බතල මඤ්ඤොක්ක වගේ දේවල් වලට යොමු වෙනවද? දේශීයත්වයට ගරු කරන රාජ්‍ය නායකයෙක් බිහි වෙච්ච වෙලාවේ අපි ඒ පැත්තෙනුත් යම් කිසි හැරවුම් ලක්ෂ්‍යයක් හදා ගන්නවද කියන එක වෙනමම කතිකාවතක් විය යුතුයි. මේකම රුපියල ඔන්න ශක්තිමත් වෙලා තියෙනවා. අනේ අපේ ආදරණීය රුපියල නේද, බාල්දු වෙලා බාල්දු වෙලා බාල්දු වෙලා හිඟමනටම වැටුණා රුපියල. ඉතින් ඉස්සර විනිමය අනුපාතිකය සහ දැන් විනිමය අනුපාතිකය ඩොලරය හා සාපේක්ෂව බලද්දී කොහොමද තියෙන්නේ කියලා 180ක් පහු කළා මට මතක විදිහට. කොමාරි රුපියල දැන් ශක්තිමත් වෙමින් පවතිනවායි කියලා අද දිවෙන පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් කියනවා. ඉක්උ ජනාධිපතිවරණය අවසන් වූ දින සිට ගත වූ පළමු දින හතර තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මේ විදිහට රුපියල ශක්තිමත් වෙමින් පවතින බව තමයි ඒ පුවත්පත සඳහන් කර සිටින්නේ. ඉතින් ඒ අනුව රුපියලකට අධික රුපියලකට අධික ප්‍රමාණයකින් ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. මේ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල නොවැම්බර් 22 වන දින වන විට රුපියල් 181.06 දක්වා ශක්තිමත් වී තිබුණා. ඒ වගේම රුපියල තවදුරටත් ශක්තිමත් වීමේ අපේක්ෂා ඉහළ නැංවී ඇති බවත් මහ බැංකුව කියනවා. මේට හේතුව පසුගිය කාලය තුළ ඉදිරි විනිමය වෙළඳපොලේ අදිමිලෙහි ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්වීම නිසා බවත් මහා බැංකුව සඳහන් කරනවා. ඒ වගේම දේශීය විදේශීය විනිමය වෙළඳපොල මෙන්ම ණය වෙළඳපොල සහ කොටස් වෙළඳපොලද මේ වන විට මැතිවරණ ප්‍රතිඵලය ගැන ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති බවත් මහා බැංකුව තවදුරටත් සඳහන් කරනවා. ඔබ දැක්ක කොටස් වෙළඳපොලේ සැලකිය යුතු වර්ධනයක් පෙන්වන්නට ගත්තා මේ ජනාධිපතිවරයා පත්වීමත් සමගම. ඉතින් රුපියලත් ශක්තිමත් වෙමින් පවතින බව තමයි කියා සිටින්නේ. ඉතින් අපනයන ඉතාමත් අවම ප්‍රමාණයක තියෙන සියලුම දේ මානයනය කරන කුරහන් ටිකක් පිට රටින් ගේන මුද ලංකාව වටේ තියෙද්දි ලුණු ටිකක් පිට රටින් ගේන මෙච්චර මත්ස්‍ය ගහනයක් තියෙද්දි සැමන්ටින් එකක් පිට රටින් ගේන ලංකාව වගේ රටකට රුපියල බාල්දු වෙන එක දරා ගන්නට බැරි දෙයක්. ඉතින් රුපියල ශක්තිමත් වෙනවා නම් ඉදිරියේදී අපනයනත් වර්ධනය වෙනවා නම් ආනයන මන්දගාමී වෙනවා නම් අපට ආර්ථිකය පිළිබඳව සුබ සිහින තබා ගන්නට පුළුවන්. ඉතින් රුපියල ගැන සමහර අයට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෝ හොරකමකින්, වංචාවකින්, මගඩියකින්, එහෙම නැත්නම් අල්ලස් අරගෙන හම්බ කරගන්න අයට රුපියල කොහෙ තිබ්බත් ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අද දිවේින කියනවා කෝවිලෙන් අල්ලස් ගත්, දෙයන්ටවත් බය නැහැ, කෝවිලෙන් අල්ලස් ගත් ASP අත්අඩංගුවට කියලා. ඒ අනුව හලාවත ප්‍රදේශයේ කෝවිලකින් රුපියල් ලක්ෂ 2ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන හලාවත සහකාර පොලිස් අධිකාරී 1 ASP කීර්ති බණ්ඩාර මහතා අල්ලස් වූ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ 22 වනදා සවස අත්අඩංගුවට ගෙන තිබෙන බව තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් මෙම කෝවිලෙන් අතුරුදන් වූ වාලම්පුරි කිහිපයක් ඇතුළු භාණ්ඩ තොගයක් සුවදෙන බවට පොරොන්දු වී අදාළ අල්ලස් මුදල මෙම සැකකරු විසින් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම කියනවා. සැකකාර නිලධාරියා 22 වනදා සවස
දවස මෙම ප්‍රසිද්ධ කෝවිල හලාවත තිබෙන ප්‍රසිද්ධ කෝවිල කුමක්ද කියලා ඔන කෙනෙක් දන්නවා. ඉතින් වෙත ගොස් අල්ලස් මුදල ලබා ගැනීමදී හි සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකාර නිලධාරියා හලාවත අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණයි කියලත් වැඩිදුරටත් දිවෙන පුවත්පත කියා සිටිනවා. ඉතින් අල්ලස් ගන්න නම් නේද දෙයියන්ගෙන් හරි කමන්නෑ, පුළුවන් නම් අල්ලස් ගන්න තමයි උත්සාහ කරන්න කියලා කියන්නට පුළුවන්. අපි එතනින් යන්නට සූදානම්. අර දිවෙන පුවත්පතේ ඇතුළු පිටුවක හරි අපූරු සිරස්තලයක් වාර්තා වෙලා තිබුණා. අපි බලන්නේ තෙවන පිටුව. එහි දක්වලා තිබෙනවා බන්ධනාගාර නිලධාරීන්ට මිරිස් කුඩු ගසා එල්ලුම් ගහේ ඉන්න හිරකාරයා පැහැරගෙන යන්න හදලා කියලා. ඒ අනුව සංවිධානාත්මක කල්ලියක් ඊයේ කොළඹ ජාතික රෝහල අසලදී බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ප්‍රතිකාර සඳහා රැගෙනීමින් සිටි දෙවරක් මරණීය දඬනේ නියම වූ සිරකරුවෙකු මුදා ගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙන බව දිවයින තෙවන පිටුවෙන් වාර්තා කර සිටිනවා. එක් බන්ධනාගාර නිලධාරියෙකු අත තිබූ ගිනිඅවිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමත් සමග මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් පලා යාම නිසා සිරකරු මුදා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කර මරා දැමීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධව මරණීය දඬනේ නියම වූ මෙම සිරකරු නවරත්න බණ්ඩා නැමැත්තෙකු බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කරනවා. වෛද්‍ය සහායකට සහභාගී කරවීම සඳහා මෙම සිරකරු රැගෙනීමින් සිටියේදී තිදෙනෙකුගෙන් යුතු කල්ලියක් මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කර ඔහු තම අත්අඩංගුවෙන් රැගෙන යාමට උත්සාහ කළ බව බන්ධනාගාර නිලධාරීන් පොලිසියට පවසා තිබෙනවායි කියලා තමයි අද දිවයින පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් බන්ධනාගාර නිලධාරීන්ගේ ඇහැට මිරිස් කුඩු ගහලා එල්ලුම් ගහේ හිටපු කෙනෙක් පැහැරගෙන යන්නට ගත්ත උත්සාහය මොකද්ද, ඕක ප්‍රවෘත්තියක්ද කියලා ඔබට හිතෙනවා ඇති. ජනතාවගේ දෑස්සට වැලි ගසා එල්ලුම් ගහේ හිටපු අය නිදහස් කරපු ජනාධිපති වරුත් හිටපු රටක මේක මොකද්ද කියලා ඔබ සමහර විට හිතෙනවා ඇති. කමන්නේ, අපි විරාමයකින් පසුව තවත් තොරතුරු සමගින් හමුවෙමු. මගේ තැනකදී අපි කතා කරමු. මගේ භාර්යාව කොහමද, දරුවෝ කොහමද? විශේෂ තින්දීමක් මංගල සමරවීර හිටපු ඇමතුමාටත් රංජන් රාමනායක මහත්මයාටත් දෙන්නට ඕන. අවෛරී පාලනය කියලා කියන්නේ මහජන දීපල මීයන්සේ භුක්ති විඳපු අය නිදහස ඉන්නවා කියලා කියන එක නෙමෙයි. මේ වගේ ජනාධිපතිතුමාලා මෙහෙම හිටියා නම් මේ ලංකාව සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියෙම එක විදියට එක මුතුව අරගෙන යන්න. On the next episode of Get Real, analyzing the victory. What was the real mandate to our new president? Was this really a vote on ethnic lines that showcases a divide? This week, joining the discussion, member of the We of MAGA initiative and a contributor to the new president's election manifesto, Dr. Nalaka Gorahiwa. It's time to get real with Mahesh Jani. A fresh episode returns this Monday, the 25th of November 2019 at 7 p.m. and an encore on Tuesday, the 26th at 10:35 p.m. exclusively on Ada Verana 24. Haritate Sareen Anuna Hanunwa Dena Seri Green Tea Anti Wrinkle Face Wash. සම අභ්‍යන්තරයේ මෙන්ම සම මතු පිටද සක්‍රීයව ක්‍රියා කර සමට හිතකර pH අගය තහවුරු කරමින් සමේ තෙතමනය රැකදෙන අතර එහි අඩංගු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් සම රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි. Seri Green Tea Face Wash ඔබ තවත් ලස්සන කරයි. ජපන් තාක්ෂණය තැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. තැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED වීති ආලෝකයට කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සුපිරි අලවිසලට, ක්‍රීඩාගාරයට, එළිමහනට, කාලයක් සමග දීප්තිය අනුනවන වසර පහක වගකීමක් සමග ජපන් තාක්ෂණය. තැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. වෙජිටේරියන්ද? නෑ, ඔව් කැරට් තමයි කැමති. කැරට්? ඇයි, පාවෙද්ද? එතකොට බොන්නේ? බොනවනම් බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? එදර හිටිය රෝස කැකුල රෝසද? උණුසුම් කර රස නහර පුදයි.
ඔබේ ගමේ පුවත් ජාතික තලයට අද දිනන සිව්දෙස සතියේ දිනවන සවස 6:30ට. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක් වයි. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. Kiehl's අපේ මේ විශේෂ වට්ටම් ඔබ වෙනුවෙන්මයි 130ක වට්ටමක් සමග Surfmatic Laundry Liquid Top Load Leader 1.02 දැන් රුපියල් 455යි 130ක වට්ටමක් සමග Marina Cooking Oil Leader 1ක් දැන් රුපියල් 343යි Kiehl's You are watching Sri Lanka's number 1 news channel. This is Other Therana 24. මැෂිමින් හෝ දැල්ටින් සෝදාගත හැකිය. ඕල් අවුට් රේදි සෝදන ධීරය. කවුද මේ හාදයා? නමක් ගමක් දන්නේ නැන්නේ. හැබැයි මනසේ. Therana 24 Sri Lanka's news channel Derana Aruna Sri Lanka's breakfast show ලංකාදීප පුවත්පත් ඉහළින් වාර්තා කරනවා සාමාන්‍ය පෙළ විභාගයට මෙවර සිරකරුවෝ 19ක් ඉදිරිපත් වෙනවයි කියලා කොටි සිරකරුවෝ 4ක් දේ අතර කියලා තමයි අනු සිරස්තලයකින් වැඩිදුරටත් විස්තර වන්නේ ඒ අනුව මෙවර අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා මැගසින් බන්දනාගාරයේ සිටින LTT රැඳවියන් 4 දෙනෙකු සහ වටරැක සුනීත පාසලේ සිරකරුවන් 15 දෙනෙකුද පෙනී සිටින බව බන්දනාගාර මූලස්ථානයේ කියනවා. මේ නිසා මෙම් බන්දනාගාර දෙකේ විභාග මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යාමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු දා තිබෙන බවත් පුවත්පත කියනවා. ඉතින් කොටි සිරකරුවන් 4කුත් ඒ අතර ඉන්නවා. කොටි ගැන කියද්දී අර සජිත් ප්‍රේමදාස මහතාට තමන්ගේ මාධ්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියා. මින් ඉදිරියට දේශපාලනය කරනවාද නැද්ද කියලා හරියටම තීරණයක් නැහැ. දිව්‍යෝ බලාගෙන ඉන්නවයි කියලා. දිව්‍යෝ නම් බලාගත්තර කමන්නේ. කොටි බලා ගන්න නැතුව ඉන්නව නම් හොඳයි කියලා තමයි එතුමාට කියන්නට වෙන්නේ. ඉතින් අපි හිතන්නේ නැහැ මේ වගේ කොටි සුරතල් මුකුත් පිළිබඳව එතුමාට එහෙම විශේෂ කැමැත්තක් තියෙනවයි කියලා. කොහොම හරි ආබාධිත සෙබළුකුත් එතුමා වෙනුවෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා මේ පරාජයෙන් පසුවත්. අද දීවේන පුවත්පත වාර්තා කරනවා ආබාධිත සෙබළෙක් සජිත් තිල්ලා සිරකොත ළඟ උපවාසයක කියලා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙස ඉල්ලා ආබාධිත විශ්‍රාමික රණවීරයෙකු සිරකොත පක්ෂ මූලස්ථාන ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරලා තිබෙනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ගේට්ටුව ඉදිරියේ බිම වාඩි වී මොහු මේ උපවාසයේ නිරත වී සිටින අන්දමත් අද දිවයින පුවත්පත ඡායාරූපයක් සහිතවම මෙලෙස දක්වා තිබෙනවා. ප්‍රතිචාර ලැබෙන තෙක් මෙම උපවාසය සිදු කරන බවත් තමන් MBIA සංජීව නැමැති මහනුවර පදිංචි යුද හමුදාවේ බලවත් විශ්‍රාමික නිලධාරියෙකු බවත් ඔහු දිවයින පුවත්පතට ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටිනවා. ඉතින් මේ අතර තමයි දැන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ විසින් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා රාශියක් එල්ල කරමින් සිටියා. ඉතින් එතුමා ඊට දක්වන ප්‍රතිචාරය අද ලංකාදීපයේ වාර්තා කරනවා. වැරදි වටහාගෙන ඒවා හදාගන්න සජිත්ගේ චෝදනා මුළුමනින්ම ඉවත දමනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් කියයි කියලා ඊහි දක්වා තිබෙනවා. ඉතින් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කළ බවට නගන චෝදනා සහ මූල්‍ය කටයුතු පිළිබඳව නගන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ දිනේදී සඳහන් කළා. ඒ වගේම අද දිනමින පුවත්පත කියනවා මම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය අඩපණ කළේ නැහැ කියලා ඒත් රනිල් වික්‍රමසිංහ මහතාගේම ප්‍රකාශයක්. තමා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ව්‍යාපාරය අඩපණ කිරීමට කටයුතු කළා කියා පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පක්ෂයේ අනාගතය ගැන සිතා ජයග්‍රහණය කළ හැකි නව නායකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සඳහන් කරනවායි කියලා තමයි අද දිනමින පුවත්පත කියන්නේ. ඉතින් මේ එක්කම දිවයින සිරස්තලයකටත් යමු.
සංගරත්නයේ ආශිර්වාදයෙන් එක්සත් ජාතික පක්ෂය නව ගමනක් යා යුතුයි කියලා හිටපු අගමැතිතුමා කරන ප්‍රකාශයේ යනු මහා සංගරත්නයේ ආශිර්වාදය ලබා ගනිමින් නව එක්සත් ජාතික පක්ෂයක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය බව ඔහු අවධාරණය කරනවා. ඉතින් ඔහු මීට කලින් ප්‍රකාශයක් කළා සිංහල බෞද්ධ ජනතාවගේ හිත දිනා ගැනීමට අපහසුත්ව වීම නිසා මේ වුණයි කියලා ලක්ෂ්මණ කිරියල්ල මහතාත් සඳහන් කළා. සංගරත්නයේ දිගින් දිගටම කරන ලද අවලාද ඇනුම් බැනුම් නිසා මේ තත්ත්වය උද්ගත වුණයි කියලා කොහොමාරි අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ හඬින්ම ඔහුගේ අදහස් වලට සමන් දෙමු. විශේෂයෙන්ම මේ ව්‍යාපාරයේ අඩපණ කරා කියන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ඒක මගෙන්වත් මේ යන්ත්‍රයෙන්වත් සිදුනේ නැහැ. මම බාරගත්තේ උතුරු නැගෙනහිර ඡන්ද. ඒ ඡන්ද ප්‍රතිශතය මට වැඩි කරන්නට අවස්ථාව ලැබුණා. ඒත් අවාසනාවකට අනික් දකුණු පළාත් හතේ අපේ ඡන්ද ප්‍රමාණය අඩු වුණා. මේ පක්ෂට සිංහල බෞද්ධ පදනම නැති වුණ එක මේක ඊට ඉස්සෙල්ලා අපිට සිදු වෙලා නැහැ. ඒ පක්ෂ අනාගතය ගැන හිතලා ඒ වගේම නව නායකව අපි ඉදිරිපත් කරන්න තියෙනවා. එතන දිනන නායකත්වයක් ඇති කරන්න තිබෙනවා. ඒ නිසා අපි මේ වැඩසටහන ගැන හිතලා මේ වැඩසටහනට ගරු සංඝරත්නයේ ආශිර්වාදය ලබාගෙන නව එක්සත් ජාතික පක්ෂයක් හැටියට ඉදිරියට යමු. සංගරත්නයේ ආශිර්වාදය බෞද්ධයන්ගේ ආදරය ගැන කතා කරද්දී ඉතින් කොහොමද මේ වැඩ කටයුතු පටන් ගත්තේ කියලා ඔබට මතක ඇති. මුලින්ම කරේ බෞද්ධ භක්ති ගීත හිතාමතාම විකෘති කරන එකට ඒවාට විරුද්ධව හඬ නැගූ අයව සාහසික ලෙස දඩයන් කරපු එක මුලින්ම කරා. ඊට පස්සේ හයියෙන් පිරිද්දම්මයි කියලා හාමුදුරුවරුන්ට පන්සල් වලට නඩු දැම්මා. ඊට පස්සේ පෙරහැරවල් වල යන අලි ටික මහා සත්ව කරුණාවක් පහළ වෙලා අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ හාමුදුරුවරුන්ට අපහාස උපහාස කරන්නට ගත්තා. චීවරධාරීන් කියලා උන්වහන්සේලාව හෙලා දැක්කා. බොහෝ ස්වාමින් වහන්සේලා ප්‍රකට ස්වාමීන් වහන්සේලාට දානය වෙනුවට හිරබත්වල රහ විඳින්නට අවස්ථාව උදා කරලා දුන්නා. ඊට පස්සේ පින් කැට ටික කැඩුවා. පුරා විද්‍යා ස්ථාන ඩෝසර් කරා. ඉතින් සංඝරත්නය ආශිර්වාද කරයිද කියලා කියන්නට බෑ. හැබැයි ඉතින් බුදුහාමුදුරන්ගේ බණ අහන සංඝරත්නය, උන්වහන්සේගේ ධර්මයේ දේශනා කරන සංඝරත්නය හැමෝටම අනුකම්පා කරනවා, ආශිර්වාද කරයි. හැබැයි ඉතින් මේ ආශිර්වාදය පාවිච්චි කරන්නට එපා. පක්ෂයක ජයග්‍රහණයට තමන්ගේ තනතුරු තානාන්තර බලය ආරක්ෂා කරගන්නට බණ ටිකක් අහලා තන්නායදායි තීසෝකෝ කියලා අත්හරින්න පුළුවන් ඒවා අත්හරිනවා නම් තමයි හොඳ කියලා තමයි කියන්නට වෙන්නේ. ඒකම පූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමින් වහන්සේ සඳහන් කරනවා. ස්තුති කරන්නට ඕන, පිම්පෙත් දෙන්නට ඕන බොහෝ අය ඉන්නවයි කියලා. ලංකා ඉතිහාසයේ කැබිනට් එකකට නොදුන්න විදිහේ අවවාදාත්මක හා උපදේශාත්මක කතාවක් එතුමා ඉදිරිපත් කළා. එතුමා යම්කිසි මණ්ඩලයක් පත් කළා. ඒ මණ්ඩලය මගින් සුදුසු තෝරන්න යන බවත් දැනගන්න ලැබුණා. අපි සතුටු වෙනවා. ඔබතුමා හරියට මෙහෙවුවොත් රටම දිනුම් කියන එක අපි කියනවා. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් ඇයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දය පාවිච්චි නොකළේ? මේකට සම්පූර්ණ වග කියන්න ඕන උතුරු නැගෙනහිර ඉන්න අවස්ථාවාදී දෙමළ දේශපාලඥයොත් මුස්ලිම් දේශපාලඥයොත්. ඒ නිසා මම කියනවා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට නැගිටින්න කාලේ හරි දැන්. විශේෂ පින්දීමක් මංගල සමරවීර හිටපු ඇමතුමාටත් රංජන් රාමනායක මහත්මයාටත් දෙන්නට ඕන. ඒ දෙදෙනා බුද්ධ ආගමට විරුද්ධව කරපු ප්‍රකාශන, සංඝයාට කරපු ප්‍රකාශන නිසා තමයි අපේ සංඝයාට මේ විදියට තාම හොඳට එක්සත් වීමට හැකි වුණේ. බෞද්ධයෝ ගැන, සිංහලයෝ ගැන අපි කතා කරනවා වගේම මේ රටේ දෙමළ මුස්ලිම් ජනතාව පිළිබඳවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳවත් සංඝරත්නය කතා කරන්න සූදානම්. එහෙම කතා කරන්නේ ඉදිරිපත් වෙන්නේ මේ රට රැකගන්න ඕනයි කියන පරමාර්ථය ඇතිවයි කියන එක මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ප්‍රමාද වෙලා හරි නැනස පහළ වෙනවා නම් හොඳයි. එන භික්ෂුන් වහන්සේලාට අපහාස කරලා, උන්වහන්සේලාගේ හිත රිද්දලා, බෞද්ධයන්ගේ හිත රිද්දලා නේද? බුදුහාඳුරෝ තුන් වරක් වැඩම කරපු මේ දේශයේ බලය ලබා ගන්නට කවුරු හරි හිතනවා නම් ඒක ඉතින් මේ හිතලුවක් විතරයි කියලා පස්සේ හරි තේරුම් ගන්නවා නම් හොඳයි. හැබැයි අයිත් බෞද්ධයෝ අන්දන්න, හාමුදුරුවරු අන්දන්න කළා බලය තහවුරු කරගන්න උත්සාහ කරන්න එපා. ඇත්තටම මේ දේවල් වලට ගෞරව කරන්න, අනිත් ආගම් වලට ගෞරව කරන්න, ඒ ශාස්ත්‍රුන් වහන්සේලාට ගෞරව කරන්න, ඒ උගන්නපු දේවල් වලින් මොනවා හරි ජීවිතයට එකතු කරගන්න.
බලමුදින් නේද? අපි එතනින් යමු දිවයිනේ හතරවෙනි තුන්වෙනි පිටුවට. ලලිත් වීරතුංගට පැනවූ විදේශ ගමන් තහනම తాවකාලික විවත් කෙරේ කියලා එහි දක්වා තිබෙනවා. ඉතින් සිල් රෙදි නඩුවේ දෙවනි විත්තිකාර හිටපු ජනාධිපති ලේකම් ලලිත් චන්ද්‍රකුමාර් වීරතුංග මහතාට මහාධිකරණය විසින් පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන මාර්තු 13 වෙනිදා දක්වා తాවකාලික විවත් කිරීමට අභියාචනා අධිකරණයේ ඊයේ නියෝග කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉන්දියාවේ සංචාරයක නිරත වීමට ආරාධනා ලැබී ඇති බව පවසමින් ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පිණී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ දීපාලි විජේසුන්දර හා රුවන් ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළා. මහාධිකරණයේ භාරයේ ඇති ලලිත් වීරතුංග මහතාගේ විදේශ ගමන් බලපත්‍රය එදින දක්වා తాවකාලිකව මුදාහරින ලෙසත් විනිසුරු මඩුල්ල ඊයේ දිනේදී නියෝග කළා. ඉතින් 2015 ජනාධිපති කරන සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක් වැය කර සිල් රෙදි බෙදා දීමෙන් රජයට මුදල් සාවාදී සාපරාදී විශ්වාසය කඩකිරීමේ චෝදනාවක් ඔහුට එරෙහිව නගා තිබුණා. කොහොම හරි අභියාචනා අධිකරණ විනිසුරු වරුන් වන දීපාලි විජේසුන්දර මහත්මිය සහ රුවන් ප්‍රනාන්දු මහතා විසින් මේ නියෝගය ලබා දුන්නයි කියලා තමයි අද දිවයින පුවත්පත මෙලෙසින් දක්වා තිබෙන්නේ. කොහොම වුණත් තමා ඇතුළු ආණ්ඩුව තුළ කිසිදු ආකාරයේ දේශපාලන පළගැනීමක් ඉදිරියේදී සිදු නොවන බව නව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා සඳහන් කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් හෝ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වෙනුවෙන් හෝ දළ සලහපෙරුම විෂය භාර ඇමතිවරයා වශයෙන් හෝ කිසිම ලෙසක මේ තරුණයන්ගේ මුදල් වලින් එක රුපියල් දෙකක් හරි වියදම් කරලා පෝස්ටර් එකක් හරි පත්‍රිකාවක් හරි බැනර් එකක් හරි කටවුට් එකක් හරි ගන්නව නම් ඒක අපේ ගමනට කරන ලොකුම අගෞරවය. කිසි ලෙසක රාජ්‍ය මුදල් ඒ ආකාරයෙන් අවභාවිත කරලා කිසිදු ආකාරයක උත්සව පවත්වන්න එපා. ප්‍රදර්ශන තලයේ අපිට සුභාශිංසන පිරිනමන ඉතාම ප්‍රාථමික කටයුතුලට අත්පොත් තියන්න එපා කියලා කියන එකත් මේ අවස්ථාවේ මම ගෞරවයෙන් තමන් අසල ඉල්ලීමක් කරනවා. අපි දේශපාලන වශයෙන් පළිගන්න කණ්ඩායම් නෙමෙයි. අපිට මේ අවුරුදු පහේ මේ රටේ සිද්ධ වුණේ මොකක්ද? වෛරී පාලනයක් වෙච්ච නිසා මේ සියලු දේවල් සංවර්ධන කටයුතු සාධනීය පියවරයන් සියල්ලම පැත්තකට තියලා අපි දඩයම් කරුවන් බවට පත් වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය අවෛරී පාලනයක්. අවෛරී පාලනයක් කියලා කියන්නේ මහජන දීපල මීයන්සේ භුක්ති විඳපු අය නිදහස ඉන්නවා කියලා කියන එක නෙමෙයි. හැබැයි අද දිවයින පුවත්පත කියනවා යටගිය දූෂණ සොයන්න පොලිසියෙන් අලුතින් මෙහෙයුමක් කියලා. යන පසුගිය රජයේ සමයේ විවිධ දේශපාලඥයන්ගේ බලපෑම් මත නතර වී තිබූ බරපතල වංචා දූෂණ අපරාධ සම්බන්ධයෙන් අලුතින් පරීක්ෂණ ආරම්භ කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවායි කියලා තමයි ඒ පුවත්පත් අද වාර්තා කර සිටින්නේ. ඉතින් මෙම අපරාධ සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන පවත්වා තරාතිරම නොබලා වුන් අත්අඩංගුවටගෙන නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා. පසුගිය රජයේ සමය ඇතැම් දේශපාලඥයන්ගේ බලපෑම් නිසා විමර්ශන කටයුතු යටපත් වූ බවට චෝදනා එල්ල වී තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ටාසේ සහ පොලිස් මූලස්ථාන විවිධ ඒකක වෙත ලැබී තිබුණු ඇතැම් පැමිණිලි දේශපාලන බලපෑම් නිසා යටපත් වුණු බවට චෝදනා එල්ල වෙනවා. ඉතින් ඇත්තටම අවෛරී දේශපාලනයක් පවත්වාගෙන යන එක හොඳයි. හැබැයි ජනතා මුදල් හොරා කාපු අය ඉන්නවනම් ඊට පස්සේ රටේ සෞභාග්‍යයට හානි කරපු අය ඉන්නවනම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ අය සම්බන්ධයෙන් මෛත්‍රිය පැතිරවීමක් පිළිබඳව ජනතාව බලාපොරොත්තු වෙයි කියලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. අපි එතනින් යමු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ALM නසීර් මහතා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරන මේ ප්‍රකාශයට. අධිකරු ජනාධිපතිතුමාගේ කතාවෙන් නම් තේරුම් කරගත්තා. එතුමා ජනතාවට කියනවා සියලුම ස්ථානවලින් පින්දුරු අලවලා තිබුණා, ඒක අයින් කළා, දැන් ඒ රටේ තියෙන ලාංඡනය විතරක් මම අලවන්න ඕනේ කියලා එතුමා ගණ්‍යුඩය දීලා තිනවා. කලින් හිටපු ජනාධිපතිවරු 2500ක් නිලධාරීන් තියාගෙන හිටියාගේ නිවස. එතුමා 250ක් ඇතර පමණයි ඒ නිලධාරීන් ඇති සියලුම වාහන පොලිමක් ගියා කියලා ඒ පොලිම නැතුව 3-4ක් වාහනේ අරගෙන යන සිට එතුමා තීරණයක් කරන් තියෙනවා. විශේෂයෙන් පාරවල් වහලා හිටපු ජනාධිපතිවරුන් අගමැතිවරුන් එහෙම ගියා කියලා. ඒ නිසා මම විශේෂයෙන් අලුතින් යෝජනාව අරගෙන මං ක්‍රියාත්මක කරනවා කියලා එතුමා කියලා තියෙනවා. ඒ නිසා හොඳම දක්ෂ ජනාධිපති මේ වගේ ජනාධිපතිතුමාලා මෙහෙම හිටියා නම් මේ ලංකාව සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියෙම එක විදියට එක මුතුව අරගෙන යන්න ඉදිරි කාලේදී එතුමාගේ දේශපාලන ඉදිරියට දික් කරගෙන යන්න එතුමා විශේෂයෙන් උනන්දුවෙන් වැඩ කරනවා. එතුමා මේ එතුමාලට මං ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව. ඒ දේශපාලන සංස්කෘතිය ඉදිරියටත් වර්ධනය වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දිවංගත විශේෂඥ වෛද්‍යවරයෙකු වන ආරිසිනියු ගමගේ මහතා සඳහන් කරා වරක් ඔහු ජොගින් යද්දී යුරෝපීය රටක දැකලා පුරුදු මූණක් තියලා පොඩ්ඩක් හැරිලා බැලුවා කවුද කියලා හරියට මතක නැහැ. හැබැයි පස්සේ ඇවිල්ලා අන්තර්ජාලය ටිකක් පිරික්සලා එහෙම බලද්දී
ඒ රටේ ආරක්ෂක අමාත්‍යවරයා තනියෙන් උදේ ඇවිදින්න යනවා. ඉතින් මේ වගේ සංස්කෘතියක් අපේ රටෙත් බිහි වේවි. මේ විදිහට ගියාම ජනාධිපතිවරයා තමන්ගේ පරිවාර රට අඩු කරලා යම්කිසි ප්‍රවණතාවයක් දක්වමින් තිබෙන නිසා අනිත් අයත් ඉතින් එතුමාගේ පාරයයි කියලා අපි විශ්වාස කරනවා. අපි එතනින් යමු දිවයින පුවත්පතේ මේ සිරස්තලයට පාසුකු ප්‍රහාරයෙන් මියගිය පුතාට වන්දිල්ලා ඇමරිකානු වෛද්‍යවරයා උසාවියේයි කියලා එහි දක්වා තිබෙනවා. සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් විසින් පසුගිය අප්‍රේල් 21 වෙනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය පාසල් සිසුවෙකු වන දොළොස්සැවිරි දිස්සිය පුත්‍රයා වෙනුවෙන් සුදුසු වන්දි මුදලක් ගෙවීමට බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත් සමග නුකලා එකී ප්‍රහාරය වළක්වා ගැනීමට බලධාරීන් අපොහොසත් වීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇලෙක්සැන්ඩර් ඇලෝ නැමැත්තා ශ්‍රී ලාංකික කාන්තාවක වන ඔහුගේ බිරිඳත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බව තමයි දක්වා තිබෙන. අපි වෙලාව බලලෙමු. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලී. අපි එතනින් තවත් පාස්කු ප්‍රවෘත්තියකටම යන්නට සූදානම්. අද දිනවින පුවත්පත වාර්තා කරනවා පාස්කු දා ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමට පොලිස් ලොක්කන් දෙදෙනෙකුගෙන් සාක්ෂි කියලා. යනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසම පෙරේදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් සහ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් දීර්ඝ ලෙස සාක්ෂි විමසා තිබෙනවා. ඉතින් කොළඹ මධ්‍යම කොට්ටාශයේ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා සහ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී දයරත්න යන මහත්වරුන්ගෙන් එසේ සාක්ෂි තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙම කොමිසම මේ වන විට සාක්ෂි පහක් ලබාගෙන ඇති අතර එම සාක්ෂිකරුවන් පස් දෙනාම පොලිස් නිලධාරීන් බවත් වැඩිදුරටත් අද දිනවින පුවත්පත වාර්තා කරනවා. ඉතින් මේ කොමිසම් ඊට පස්සේ මේ කමිටු අත්‍යවශ්‍ය වේදි කියලා අපිට විමසා සිටින්නට වෙනවා. මොකද අගරද්ද ගුරුතුමන් මුණ ගැසුණු අභිනව ජනාධිපතිවරයා සඳහන් කළා නව කොමිසමක් පත් කරනවා, නව කමිටුවක් පත් කළ මේ පිළිබඳව අපක්ෂපාතී තීරණයක් ගන්නවා කියලා. විශේෂයෙන්ම කතෝලික ප්‍රජාව කතෝලික පූජකතුමන්ලා නියෝජනය වෙන නියෝජිතයෙකුත් මේට ඉදිරිපත් කරන්නට කියලා සාක්ෂිකරුවෙකු වශයෙන් නොවේ කමිටු සමාජිකයෙක් විදිහට කොමිසම් සභාවේ කොමසාරිස්වරයෙකු විදිහට ඉදිරිපත් කරන්නට කියලා ජනාධිපතිවරයා යෝජනාවක් කළා තිබ්බා. අපි බලමු ඉදිරියේදී පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණු දෙස් විදෙස් සියලු දෙනාටම සාධාරණයක් ඉෂ්ට වේවිද කියලා. අපි එතනින් යමු විජිත් විජේමුනි සොයිසා මහතා, හුඟක් දෙනන් දන්නේ අප්පච්චි මලෝ කියලා, එතුමා දක්වන අදහස. ලක්ෂ 55ක් අපට ඡන්ද පාවිච්චි කරලා තියෙනවා. කෙසේ නමුත් අපි මේ ලක්ෂ 55ේ වගකීම බාරගත යුතුයි. ඒ ලක්ෂ 55 ආරක්ෂා කළ යුතුයි. ඒ ලක්ෂ 55 වෙනුවෙන් අපි විපක්ෂයේ දේශපාලනය කළ යුතුයි. අපි ඒ ලක්ෂ 55 ජයග්‍රහණය කරා කැඳවාගෙන යා යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන ජනාධිපතිතුමාගෙන් නීතිය යුක්තිසහගතව සාධාරණව ඉටු කරයි කියලා. මම හිතන්නේ එතුමා කවදාවත් අයුක්තිසහගත වැඩවලට උදව් කරයි කියලා. මේ සජිත් මහත්තයාගේ කණ්ඩායම නෑ ඒ ප්‍රශ්න. අපි එකතු වුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණට, ඒ වගේම හංසයා ලකුණ ජයග්‍රහණය කරවීමට. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරා මිසක එක්සත් ජාතික පක්ෂයේ තීන්දුව తీරන ගැන මට කතා කිරීමේ අයිතියක් නිවැරදි එකක් නෑ මට. ඒ පිළිබඳ ඒ නායකින්ගෙන් අහන්න කරුණාකරලා මතක තියාගන්න, මේ ප්‍රස්තුත කාරණාවෙන් පිට යන්න එපා. ප්‍රස්තුත කාරණාව ස්තුති කිරීම. ඒක ඔය මාතෘකාව යට තියෙන්නේ. ඉම්බාහිරව නම් අපි වෙනම කතා කරමු. දැන් මෙතන මට ඒ හැමදේම කතා කරන්න බෑනේ. මෙතන මගේ තැනක් නෙමෙයිනේ, මෙතන පොදු තැන. එහෙනම් මගේ තැනකදී අපි කතා කරමු. මගේ භාර්යාව කොහොමද, දරුවෝ කොහොමද, මගේ වාසදේශ සැපසනීප උස බර ඒව කතා කරමු පස්සේ. ඒවන අපිට වැඩක් නෑ නේද? ඒව එපා. මේ කොහොමරි අපි නිහතමානී රාජ්‍ය නායකයන් ගැන, නිහතමානී දේශපාලඥයන් ගැන කතා කරද්දී දීමෝ ජයරත්න කියන නම අමතක කරන්නට බෑ. කොතනදී දැක්කත් කවුරුත් එක්කත් හුඟක් කල් අඳුරනවා වගේ, අඳුරන්නේ නැහැ සමහර වෙලාවට, අවුරුදු ගානක් තිස්සේ අඳුරනවා වගේ හරිම සුහදශීලීව ප්‍රසන්න හිනාවකින් කතා කරන එතුමා තමන්ගේම වාහනේ එලවගෙන නුවර පැත්තේ, ගලහා පැත්තේම යනවා දකින්න පුළුවන් එතුමා අද දැයින් සමුගන්නවා. ඉතින් අද ලංකාදීපයේ ඡායාරූපයක් ඉදිරිපත් කරනවා සිදු කළ මෙහෙවරක් රට වෙනුවෙන් යෝද මැතිදුනි දීමු ඔබ අප හැර යනවාද කියලා. ගම්පල සිය නිවසේ සිට ගුවන් මගින් රැගෙන ආභාව ප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දිමූ ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය නායක මැති ඇමති හා රාජ්‍ය නිලධාරී ගෞරවය සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට ඊයේ පස්වරුවේ ගෙනාව පෑ දෙකක කාලයකට. ඉතින් අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් හා මැති ඇමතිවරුන් විසින් දිමූ ජයරත්න මහතාගේ දේහය පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙන එනු ලැබූ අවස්ථාව තමයි මෙහෙම තියෙන්නේ. ඉතින් අද යලිත් එය ගම්පලට ගෙනියලා ගම්පල
දොළුව හලියද්දී දිමු ජයරත්න මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පස්වරු දෙකට සිදු කිරීමට නියමිතයි. ඉතින් නේට ජනාධිපතිවරයා ග්‍රාමාත්වරයා ඇතුළු බොහෝ දෙනා සහභාගී වන්නටත් නියමිත බව වාර්තා වෙනවා. දිමු ජයරත්න මහතාට අපි එතුමා අනිවාර්යෙන්ම ප්‍රාර්ථනා කරපු ඒ නිර්මල පිළිතුරු නිර්වාණය ප්‍රාර්ථනා කර සිටිනවා. අපි එතනින් යන්නට සූදානම් ඔබට වින්දනීය අත්දැකීමක් පිළිබඳව මතක් කිරීමක් කරන්න. සංගීතයේ නන්විද රසයන් ලබා දෙන සහෘදමානී රස සිතුවම් අඳින තාන සහ වර්ණ ප්‍රසංගය සඳහා ඔබ ඇඟිලි ගනිමින් සිටියා නම් මෙය නොවැම්බර් 30 වන සෙනසුරාදා සවස 6:30ට කොළඹ නෙළුම් පොකුණ රංගහලේදී ඔබට රස විඳින්නට හැකියාව තිබෙනවා. මම හිතන්නේ ticket.lk myticket.lk ඔස්සේ ඔබට ඒ පිළිබඳව ප්‍රවේශ පත්‍රය වෙන් කරගන්නටත් ආරාධනා කර සිටිනවා. අපි කාටුන් බලමු මේ විරාමයෙන් අනතුරුව. මෙයාවමනේ ගන්න පේනවනේ නැනතර අක්කී නැනතර නංගි. ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනි. රහසක්? දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕනි කෙනෙක් දිදුලනවා බබලනවා. රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා. සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේදා සැමදා දිදුලන සමකට. රුවේදා සැමදා දිදුලන සමකට. Heels, අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. විශ්වවිද්‍යාලයේ මෙරට සම්ප්‍රාප්තියත් සමග දරුවන්ගේ උසස් අධ්‍යාපනය නිපුණතාවයකින් සහ නවීනතාවයකින් යුක්තව දැන් සුරක්ෂිතයි. දැන් SLS සාතිකයේ සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට්. Be healthy, be active. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දේවාලේපනය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. අන්තර්ජාතික පිළිගත් වෘත්තිකයෙකු වීමට ඔබ සතු වූ සිහිනය සැබෑ කර ගැනීමට අපහායක් වන්න. මූලික සාධක පත්‍ර පාඨමාලාවල සිට PhD උපාධිය දක්වා නර්සින්, බයෝමෙඩිකල් සයන්ස්, ෆිසියෝതെරපි හා ටීචින් අධ්‍යාපන ශාස්ත්‍රවල පාඨමාලා අප සමග අරඹා ඔස්ට්‍රේලියාව, එංගලන්තය, යුරෝපය සහ ඇමරිකාව යන රටවලදී සම්පූර්ණ කර ගැනීමට දැන්ම අමතන්න. 0766 56 67 78 හෝ 0111 46 11 44. ලැස්ටික යුද්ධයෙන් තර්ජනයට ලක් වූ ලෝකයක විධිමත් අර්ධ විධිමත් හා අවිධිමත් දේශපාලන තත්ත්වයන් තුළ ආණ්ඩුකරණයේ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්වාධීන රාජ්‍ය, ජාතික ස්වෛරීත්වය, පරමාධිපත්‍ය බලය, ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීත්වයේ මූලධර්ම, නිලධාරීවාදය, ප්‍රජා බලය, දේශපාලන ගෝලීකරණය පිළිබඳ ප්‍රකාශිත මතවාදයන් වෙනුවෙන් පෙනී සිටින වාමවාදී හෝ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සංවාද, විසංවාද, මතවාද එකිනෙක ගැටෙන සතියේ දේශපාලන කතිකාව වාද පිටිය රාත්‍රී 10:30ට. Natura natural fat burning tea. Natura වලදී active force සංයෝගය green tea, ගොරකා, කුරුඳු සහ වැල්මි. 100% ස්වභාවික ආයුර්වේදීය සංයෝගය තුළින් මේද දහනය වේගවත් කර බර අඩු කරයි.
ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගිමත් බව ඇති කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. Natural Natural Fat Burning Tea. නිරෝගිමත් සැහැල්ලු සීන් සිරුරක් සඳහා. Kills. අපි නැවුම් වෙන්නේ ඔබ නිසායි. මේ විශේෂ වට්ටම් ඔබ වෙනුවෙන්මයි. 130ක වට්ටමක් සමග පරව මාළු පිටි ග්‍රෑම් 100ක් දැන් රුපියල් 84යි. 130ක වට්ටමක් සමග Red Apple Royal Gala ග්‍රෑම් 100ක් දැන් රුපියල් 35යි. Kills. Derana Aruna Sri Lanka's breakfast show. අද එතුමා ගිහිලා කතානායකතුමා වගේ කෙනෙක් හම්බ වෙන්න ගිහිලා කියනවා මේ 45ක් සජිත්ව ඉල්ලනවා මහලේකම්තුමා රනිල් නම් කරලා ඉවල කියලා ඒ කතානායකතුමා වගේ කෙනෙක් කියනවා විපක්ෂ නායක කමට නේද කියලා එතුමා හුවාම ඔව් රටේම ප්‍රසාදයට පත්තුණු කෙනා නේ ජනාධිපති කරගත්තේ එහෙමනම් රටේම අප්‍රසාදයට පත්තුණු කෙනා නේද විපක්ෂ නායකකමට පත් කරගත යුත්තේ කියලා අද ඒතුමා අහනවා කතානායකතුමා තුෂ්ණිම් භූත වෙලා බලගිනවා රටේම අප්‍රසාදයට පත් වෙච්ච එක්කිනා විපක්ෂ නායක කරගන්න ඕනේ කියනයි තර්කය. ඉතින් ඔන්න පංකතුරුවින්දගේ සරදම් පොකට් කාටුනියත් බලමු. රනිල් අරලීගහ මන්දිරෙන් පිටමුණාලු දැන් ඉතින් හවසට කළු කෝපි බොයි යාළුවත් එක්ක කියලා තමයි ලංකාදීපේ කියන්නේ යාළුවා කවුද කියලා හැබැයි පංකජ රුවින්ද කියලා නැහැ. අපි ප්‍රමොත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ බලමු අතීතයටත් අයිති වර්තමානයටත් අයිති අනාගතයටත් අයිති පොදු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නය මොකක්ද කියලා තමයි අද චමෝත් විමසන්නේ. ඉතින් නායකත්ව ප්‍රශ්නේ නේ බං හැමදාම එක්සත් ජාතික පක්ෂයේට රටේ ප්‍රශ්න නෙමෙයි තිබෙන නායකත්වයේ ප්‍රශ්න කියලා මේ කාටුන් ශිල්පියා කියනවාද ලංකාදීප 30 20 හිනාවැස්ස කාටුනේ. අපි ඊට කලින් බලමු තවත් එකක් තියෙනවා අපේ රනිල් මහත්තයාටම ඇඳපු කාටුනයක් 16 කාටුනේ ලංකාදීපේ. ඒ අනුව අද සජිත් මහත්තයා තමන්ගේ සුපුරුදු කමිසමින් සැරසිලා යනවා. ඉතින් ඒ එකම සරමට අඩිය තියලා ඉවත් කරන්නට උත්සාහ දරන කළු පාට සපත්තුවක් පැළඳ සිටින රනිල් මහත්තයාගේ සිතුවම තමයි දාස මෙලෙස සිතුවමට නගා තියෙන්නේ. අපේ එතනින් නම් 30 20 හිනාවැස්සේ තෙමෙන්නට නිකම්ම නිකම් ෆෞසි එල ෆෞසි වුණා ඊළඟට අලි ෆෞසි වුණා දැන් ඉතින් මොන ෆෞසි වෙයිද අප්පා කියලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයට අහිමි වුණු HM ෆෞසි හිටපු ඇමතිතුමා මේ කල්පනා කරන්නේ. අද සුවාරිස්ටත් මතක් වෙලා තියෙන ෆෞසි එල ෆෞසිව ඉතින් කොහොම හරි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයෙන් ඔන්න පශ්චාත් භාගයට ප්‍රහාරයක් එල්ල කරලා කුණු කූඩෙට දාලා තියෙනවා. සුවාරිසුත් හැංගිලා බලන් ඉන්නවා. මැඩම් මටත් එන්න වුණා කියලා තමයි කුණු කූඩේ සිට අද ෆෞසි මහත්මයා කියන්නේ. ඉතින් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරද්දී උදේ විමලසිරි එදා අත සහ අද අත නිර්මාණය කරනවා. එදා අත ඔසරියෙන් සැරසුණු අතක් අද අත සැරසී තිබෙන්නේ මොනවාද මේ මෝදි කබාය ඊට පස්සේ ටයිපටය සාටක මේ සියල්ලෙම විකාර රූපී වුණු අතක් තියෙනමයි කියලයි අද උදේ විමලසිරි කියා සිටින්නේ. තලංගම ජයසිංහගේ පලාමල්ලත් එක්කම බලමු. අද වීරවංශ ඇමතිවරයා වගේ කෙනෙක්ව හම්බ වෙනවා තලංගම ගිහිල්ලා නඩු අහලත් පුරුද්දක් තියෙන නිසා සර්ට තිබුණානේ ඉල්ලලා හරි අධිකරණ ඇමති ගම ගන්න කියලා අද තලංගම විමසා සිටිනවා. ඇයි ඒ නෑ නඩු ටික අයින් කරගන්න පුළුවන් කියලායි ඔන්න තලංගම ජයසිංහ උත්තර දෙන්නේ. අපි බෙම්පියා කාටුනේයි අද දවසේ අවසන් වශයෙන් තෝරාගත්තේ. අද ඔන්න කැරට් විකුණනවා පොලි කැරට් ලාබයි කියලා. ඉතින් බෙම්පියා පොඩි එකා ගිහිල්ලා අහනවා කැරට් මෙච්චර ගොඩක් ලාබෙට මේ බෙම්පියෝ ඡන්දෙන් පෙරදුණු අය අපට දීපුවා දැන් මේවා ගොඩ රුපියල ගානේ විකුණනවා කියලයි කැරට් වෙළඳපොලේ අපේ ඡන්දදායකයන් කැරට් වෙළඳාමේ යෙදෙන්නේ. ඉතින් මේ කැරට් කතාවත් එක්කම අදට අපි දෙරණ අරුණෙන් සමුගෙන යනවා. ඔබේ සුබ සිහින සැබෑවන සතියක් අනාගතයක් උදා වේවා. ආයි Derana.